ඓතිහාසික මිහින්තලා පුදබිමේ විශේෂයෙන්ම විදුලි බල ප්‍රශ්නයට తాවකාලික විසඳුමක් සසුනට අරුණ වැඩසටහනෙන් ලබා දෙන්නට හැකිවීම ගැන තවශයෙන්ම සතුටු වෙනවා ඒ වගේම ආඩම්බර වෙනවා නමුත් මේක තිරසර ස්ථිරසාර විසඳුමක් නොවේ අපි අදහස් කරනවා සෝලා පද්ධතියක් හරහා විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථාන පද්ධතියට වැඩි බරක් නොවි ඒ සෝලා පද්ධතිය හරහා පුනර්ජනනීය බලශක්තිය හරහා තිරසර විසඳුමක් ඉදිරි කෙටි කාලය තුල ලබා දෙන්නට අපි අදහස් කරනවා ඒ වගේම අද දින ගෞරවනීය මහා සංඝරත්නයත් සමග ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් සමග අපි ඊටාත්ම හරවත් රසවත් ප්‍රගතිශීලී සාකච්ඡාවක් පැවැත්වුවා විශේෂයෙන්ම මේ මිහින්තලා පුදබිමේ ජාත්‍යන්තර පිල්ග්‍රිම්ස් රෙස්ට් එහෙම නැත්නම් ජාත්‍යන්තර පිල්ග්‍රිමේජ් ඒරියා සේක්‍රඩ් ඒරියා එකක් හැටියට ඩෙවලොප් කරන්නට ඒ කියන්නේ පෞරාණික භාවය සුරකිමින් ඒ අදාළ නිර්ණායකයන් අනුගමනය කරමින් මෙය ශක්තිමත් කරන්නට සංරක්ෂණය කරන්නට අපේ නායක ස්වාමීන් වහන්සේ යෝජනා කරා වියට්නාමේ උදාහරණයක් ඉදිරිපත් කළා එය කේන්ද්‍ර කරගෙන මේ ප්‍රදේශයේ වැඩ කටයුතු රාශියක් කරන්නට තිබෙනවා ඇත්ත වශයෙන්ම විපක්ෂයේ ඉඳලා කරන්න පුළුවන් කාර්යභාරය සීමා සහිතයි විශේෂයෙන්ම දේශපාලකින් ගැන ගරු නායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු අදහස්වල ගැබ් වුණු ලොකු අර්ථයක් තියෙනවා ඒ අර්ථය තමයි දේශපාලකින් කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බොහෝ දුරට පළුදු වෙලා තිබෙනවා ඒ විශ්වාසය අඩපණ වෙලා තිබෙනවා නමුත් අපි විශේෂයෙන්ම විපක්ෂයේ ඉඳගෙන බලයක් නැතුව යම් වැඩ කොටසක් කරලා අපි ඔප්පු කරනවා අපේ සිත්වල යම් කිසි පිරිසිදු සාර ධර්ම ගුණ ධර්ම ඒ වගේම ප්‍රසස්ත ප්‍රබුද්ධ අදහස් වලින් සමන්විත වූ වැඩපිළිවෙලක් අපි සතුව තිබෙනවා කියන කාරණාව මේ මිහින්තලා පුදබිමට බලය තිබෙන කාලෙත් ලක්ෂ 3200ක සංවර්ධන වැඩ කටයුතු අපේ නායක ස්වාමීන් වහන්සේ දන්නවා අපි වැඩ කටයුතු ආරම්භ කරා නමුත් ආණ්ඩු මාරුවත් එක්ක මම හිතන්නේ බඩු මුට්ටුත් අරගෙනම ඒව මිහින්තලා පුදබිමට අහිමි කරා ඒ වගේම අද දවසේ අපි බලයක් නැතුවත් විශේෂයෙන්ම මහජන නියෝජිතින්ගෙන් සිදුවිය යුතු කාර්යභාරයෙන් පොඩි කොටසක් අපි ඉෂ්ට සිද්ධ කරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියනවා බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනය සොරකින්නට කැප වෙන්නට ඕන බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙන්නට ඕන ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා සෙසු ආගම් ශක්තිමත් කරන්නට ආරක්ෂා කරන්නට කටයුතු කරන්න ඕනේ කියන කාරණාව අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ දෙකම සිද්ධ වෙන්නේ නැහැ හැබැයි අපි හොයලා බලන්නට ඕන කොහොමද මේ මිහින්තලේ පුදබිමේ දවසකට හරි විදුලිය විසන්ධි කරලා ලයිට් කපලා ඒ අන්ධකාරයේ තැවිය යුතුයි කියන පියවර කවුද තීන්දුව ගත්තේ මේක මම දකින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතිය රටේ උත්තරීතර නීතියෙන් කියනවා නම් බුද්ධ ශාසනයට මුල් තැන දෙනවයි කියලා විදුලි බල මණ්ඩලයේ එහෙම බෑ ඇවිල්ලා අත්නෝමතිකව ලයිට් කපන්න විදුලිය විසන්ධි කරා ඒ වගේම කොහොමද පූජනීය සිද්ධස්ථානයක මේ වගේ අති උතුම් වූ පූජනීය සිද්ධස්ථානයක විදුලි විසන්ධි කරන්නටත් පෞද්ගලික නිවසක ඒ තිබුණු සාදයක් වෙනුවෙන් ඒ වැයුණු මුදල තුල නොගෙවීම තුල ඒ නිවසේ විදුලි විසන්ධි කිරීම කිසිවක් සිද්ධ වෙලා නැහැ කොහොමද මෙහෙම දෙවිදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ එහෙම ක්‍රියාත්මක වෙන්නට බෑ ඒ නිසා අපි හොයලා බලනවා පාර්ලිමේන්තුවේ ලොකු හඬක් නගනවා කවුද මේ විදුලිය කපන්න නියෝගය දුන්නේ කවුද මේ කාර්යවයට වගකීම බාරගන්නේ මොකද එතරම් රටම දන්නවා මේ අහවල් පුද්ගලයා හෝ කණ්ඩායම තමයි නියෝගය දුන්නේ මේ මිහින්තලේ පුදබිමේ විදුලිය කපන්න අපි මේකේ සත්‍ය සුළුමුළු හොයනවා ඒ වගේම මෙහෙ කපන්නටත් මැදමුලනේ නොකපන්නටත් කොහොමද එහෙම තීන්දුව තීරණ ගන්න කියන එක ගැනත් අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නට බලාපොරොත්තු වෙනවා
එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම බොහොම පැහැදිලිවම කියන්න කැමතියි 75 වසරක ඉතිහාසය තුළ හැමදාම සේවයක් කරේ ආණ්ඩුව ඉඳගෙන හැමදාම විපක්ෂය කරේ ආණ්ඩු බලයට එන්න පිමුරුපත් සකස් කිරීම. අපි කරනවා පැහැදිලිවම ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට අපිට කරන්න පුළුවන් යම් සුළු දෙයක් හෝ තිබෙනවා නම් අපි ප්‍රායෝගිකව සක්වල හුස්ම සසුනට වරණ වැනි වැඩසටහන් වලින් අපේ ශක්තිය අපි පෙන්වලා තිබෙනවා. ඉතාමත් මික්මණින් අපි බලාපොරොත්තු වෙනවා සෝලා පද්ධතිය මේ මිහින්තලේ උතුම් පුදබිමේ ස්ථාපනය කරලා ලක්ෂ 4000ක විදුලි බිලක් මේක මේ මම හිතන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය දැනගන්නට ඕන මම දැක්ක සමාජ මාධ්‍ය වල යනවා මේ අවුරුදු ගණනාවක් මේ විදුලි බිල ගෙවලා නැහැ කියලා. මේක මාස 9ක බිලක්. මේ මාස 9ක ලක්ෂ 46ක බිලක් තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ලක්ෂ 4000ක මාසික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඔය හිතන ආකාරයට එක එක්කිනා කියන වැරදි කතාවලට මම ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට මුලා වෙන්න එපයි කියලා. මේ පූජනීය සිද්ධස්ථානය අපි සුරක්ෂා කරන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන. මේක අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ වගකීම රජයට කරන්න බැරි තැන අපි බාර අරගෙන අපේ පුළුවන් පරිමාණයෙන් ඊෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේත් සමග ඇති කරගත සංවාදය තුළ අපිට මේ ප්‍රදේශයේ අක්‍රමිකතා රැසක් හෙළිදරව් වුණා. එක පැත්තකින් බියර් පර්මිට් ලබා දීලා විශ්වවිද්‍යාල ඉදිරිපිට බියර් ආපන ශාලා දමන්නට කටයුතු කරලා තිබෙනවා මේ රජය. ඒ වගේම වැව් ප්‍රතිසංස්කරණය කරනවායි කියලා කෝටි ගණනක මුදල් ගසා කාලා විශේෂයෙන්ම ඒව වාර්තා කරපු මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරයාගේ අභියෝගයට එල්ල වෙන ආකාරයට මම කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා නෙවෙයි පහුගිය කාලේ ඒ ජනාධිපතිවරයාගෙන් අභියෝගත් එල්ල වුණා ඒ මාධ්‍යවලට. මම කියනවා ඒ මාධ්‍යවලට තව තවත් මේවා ගැන විමසලා හොයලා බලලා ඔබතුමන්ලාට වාර්තා කරන්න හැකියාවක් නැත්නම් මට ලබා දෙන්න. මම ඒවා පාර්ලිමේන්තුවේ හොඳට වාර්තා කරන්න. ඒ නිසා කිසිම දෙයක් වාර්තා කරන්නට බිය වෙන්න එපා. මොකද ඔබතුමන්ලා තමයි සත්‍ය හෙළිදරව් කරන්නට සිටින එකම කණ්ඩායම. ඒ වගේම මහකන්නතරා වැවේ ජල දහරිතාවය වැඩි කරලා ප්‍රමාණවත් ජලය ලබා දීමත් ඒ වගේම උතුරු ජල ව්‍යාපෘතියේ අකර්මණ්‍යභාවයත් මේ වගේ විශාල ගැටලු රසක් පිළිබඳව මේ අවස්ථාවේ හෙළිදරව් වුණා. ඒ සියල්ලක්ම පිළිබඳව මමත් මගේ සහෝදර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අපේ සියලුම සංවිධායකවරුන් තත්ත්වල් බඳගෙන මේ ප්‍රශ්නයට අත ගහලා විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ මිහින්තලා පොදබිම සැබවින්ම තිරසර සංස්කෘතික පරිසර හිතයිෂී සංචාරක දියුණුවකට මුලපුරලා මේ ප්‍රදේශය සංස්කෘතික සංචාරක ශේෂ්ත්‍රය තුළින් කල්චරල් ටූරිසම් හරහා අපි මේ වල ප්‍රදේශයේ මේ පෞරාණික වස්තුන් සුරක්ෂා කිරීමත් මේ ප්‍රදේශය රැක ගැනීමත් ඒ වගේම ඒ සංස්කෘතික සංචාරක ශේෂ්ත්‍රය හරහා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කරන්නටත් අපි යම් වැඩ කටයුත්තකට මුල පුරනවා කියන එක මේ අවස්ථාවේ කියන කැමතියි. මිහින්තල පොදුම ආසන්නයේම තිබු උත්සවයේ සහභාගී වෙලා බුද්ධ ශාසනය පිටුමා කියන රටේ ආගම නිදහස වෙනදට වැඩි ස්ථාපිත කරලා තියෙනවා රටේ එහෙම නිදහස ස්ථාපිත වෙලා තියෙනවා මේ සිද්ධිය එක්කම. ලයිට් කැපීමෙන්ම කියන්න පුළුවන් කොයිතරම් නිදහසක් තියෙනවා කියලා. ආගමික නිදහසට වැඩිය ආගමික සිද්ධස්ථානවලට ආගමික නායකින්ට මහා සංඝරත්නය ප්‍රමුඛ ඒ ආගමික නායකින්ට බලපෑම් අතින් වැඩි වූ කාලය වකවානුවක් තර්ජන ගර්ජන ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම බුදු දහම මේ රටේ ව්‍යාප්ත කරන්නට මුල් වූ ස්ථානයේ ලයිට් කපපු ගෞරවය මේ වර්තමාන රජයට හිමිවෙලා තිබෙනවා. මං හිතන්නේ මොන ඇමති කෙනෙකුටද වස්ත්‍රයක් ඇඳගෙන මේ ප්‍රදේශයට එන්න පුළුවන් කියන එකත් මම ප්‍රශ්න කරනවා.